අපට අපේ ලෞකික ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ අපේ ආසාවල් ඉටු කරගන්න කටයුතු කරන තරමට. අපේ ලෞකික ලෝකෝත්තර ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ අපේ ආසාවල් පුළුවන් තරම් අඩු කරගන්න කටයුතු කරන තරමට. ඒ හින්දා ලෝකෝත්තර ජීවිතයේ මාර්ගය එකක්, ලෞකික ජීවිතයේ මාර්ගය තව එකක්. ඒ දෙක ගමන් කරන්නේ දෙපැත්තකට. ඒ වුණාට බුද්ධිමතින් වශයෙන් නොනැත්තන් වශයෙන් අපිට කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම කරන්න පුළුවන්කම තියෙනවා. මේ ජීවිත ක්‍රම දෙක අතර සමබරතාවක් ඇති කර ගැනීම. ඒ කියන්නේ හැම දවසකම සීමිත කාල සීමාවක් තුළ අපට පුළුවන්කම තියෙනවා ලෝකෝත්තර ස්වරූපයෙන් ජීවත් වෙන්න. ඒ කියන්නේ අපේ හිතෙන්, අපේ වචනවලින්, අපේ ක්‍රියාවල්වලින් අපේ ආශාවන් ඉටු කරගන්න කටයුතු නොකර සිටීමෙන්. එතකොට සිද්ධ වෙන්නේ ඒ ආශාවල් අක්‍රියව යටපත් වෙලා තියෙන එක. කාලාන්තයක් තිස්සේ, සමාජයට ආත්ම ගණනාවක් තිස්සේ ඒ විදිහට ආශාවල් භාවිතා නොකර ඉන්නකොට ඒ ආශාවල් ක්‍රමක්‍රමයෙන් ගිවිලා අඩුවෙලා යන්න පුළුවන්කම තියෙනවා. ඒ විදිහට සිද්ධ වුණාම අපිට ක්‍රමක්‍රමයෙන් අවබෝධ වෙනවා ආශාවල් ඉටු කරගන්න කටයුතු කිරීමෙන් ලැබෙන සුවයට සතුටට වැඩි සුවයක් සතුටක් ආසාවල් අඩු කර ගැනීමෙන් අපට ලැබෙන බව. ඒ විදිහට අපි ලැබෙන සැපේට කියනවා නිරාමිස සුවය කියලා. යමක් ලබාගෙන නෙවෙයි, ලබා නොගෙන නැතුව ඉඳලා ලැබෙන සැපේ. නිමිත්තකින් තොරව ඉන්ද්‍රිය ගෝචර නිමිති නැතුව විඳින සුවයක්. ඒක අධ්‍යාත්මික සුවයක්. ඒ වුණාට අපි හුරු පුරුදු වෙලා තියෙනවා සංසාරයේ අනාදිමත් කාලයක් තිස්සේ අපි කැමති දේවල් රැස් කරගෙන භුක්ති විඳිමින් සැප විඳිට. ඒ සැප සලකන්නේ සාමිස සැප වශයෙන්. ඒ නිසා අපිට එකම ජීවිතයක් තුළ ලෞකික වශයෙන් සාමිස සැප භුක්ති විඳින්නත්, ලෝකෝත්තර වශයෙන් නිරාමිස සැප භුක්ති විඳින්නත් පුළුවන්කම තියෙනවා. එම ඉන්නකොට අනිවාර්යයෙන්ම කලක් යනකොට අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා මේ සියලුම සාමිස සැප
කැමති දේවල් ලබා ගැනීමෙන් විඳින සැප తాවකාලිකයි. ඒවට තියෙන ආසාවල් අඩු කර ගැනීමෙන් ලබන සුවය ඊට වඩා චිරාත් කාලිකයි කියලා. ඒ තත්වයට පත්වෙනකොට අපේ තියෙන සරාග සිත, සරාග කියන්නේ සැප කැමති සිත, වීතරාගී සිතක් බවට පත්වෙනවා. වීතරාගී සිතක් කියන්නේ ලෞකික සැප කැමති තත්වයෙන් හිත වෙනස් වීම. ඒකේ ඒ වෙනස් වීමේ මුල් අවස්ථාවේදී ලෝකෝත්තර සුවයටත් අපි කැමති වෙන රාගයක් කියන්නේ කැමැත්තක් පහළ වෙනවා. ඒකට ඇලෙනවා. ඒ හැබ්බෙහිවත් ඒ ඇලීමත් නතර වුණාට පස්සේ තමයි අපට නිවන් දකින්න පුළුවන් වෙන්නේ. නිවන් දැකීම අවසාන වශයෙන් නිට්ටාවටම සිද්ධ වෙන කලින්, ඒ කියන්නේ නිවන් දකින්න කලින්, නිවන් දකින්න මාර්ගයේදී වරින් වර යම් යම් ප්‍රමාණ වලින් අපිට නිර්වාණ සුඛය, නිවන් සුවය අත්දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒ අත්දැකීම වෙලි දියුණු වෙන භාවනා මාර්ගයේදී. භාවනා මාර්ගයේදී ප්‍රථම ධ්‍යානයෙන් ලැබෙන අධ්‍යාත්මික සුවයට වඩා සුවයක් ද්විතීය ධ්‍යානයේදී ලැබෙනවා. ඊට වඩා වැඩි සුවයක් තතිය ධ්‍යානයේදී ලැබෙනවා. ඊටත් වඩා සුවයක් චතුර්ථ ධ්‍යානයේදී ලැබෙනවා. ඊට පස්සේ ඒ රූපාවචර ධ්‍යානවලින් පස්සේ ක්‍රමක්‍රමයෙන් අපේ සැප වර්ධනය වෙනවා අරූපාවචර ධ්‍යානවලින්. අෂ්ටම ධ්‍යානයේ දක්වා අපිට ඒ අධ්‍යාත්මික සුවය වර්ධනය කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන්කම ලැබෙනවා ඒ සැපේට තියෙන ඇල්මත් අඩු කරලා නැති කරගෙන ලබන පරම විමුක්ති සුවය අත්දකින්න. අන්න එතකොට තමයි කිසිම ලෞකික සැපකට හිත යොමු නොවන තත්ත්වයකට ආවම පස්සේ තමයි අපේ හිතේ තියෙන ලෝකෝත්තර සුවය සර්ව සම්පූර්ණ වෙන්නේ. ඒ සර්ව සම්පූර්ණ වෙන අවස්ථාවේදී සර්ව සම්පූර්ණ වුණාට පස්සේ අපේ හිතේ පුතග්ජන ජීවිතයේදී තියෙන රාග දෝෂ මෝහ කියන චිත්ත ස්වරූප සම්පූර්ණයෙන් වෙනස් වෙලා වීත රාගී, වීත දෝෂී, වීත මෝහි චිත්ත ස්වරූපයක් ඇති වෙනවා. ඒ ස්වරූපයට තමයි නිවනයි නැ නිවන් සෝයයි කියලා කියයි. රාගක්කොයෝ දෝසක්කොයෝ මෝහක්කයෝ කියලා නිවන හඳුන්වන එකයි. රාග දෝෂ මෝහ නිරුද්ධ වීම තමයි නිවනයි කියලා කියන්නේ. ඒ නිරුද්ධ වීම සදාටම නිවන් දැකීමේ සිද්ධ වෙන අතර මම කලින් කිව්වා නිවන් දැකීම සඳහා පිරිපුන් නිවන් මාර්ගයේදී නොඑක් වර අපේ හිතෙන් රාග දෝෂ මෝහ පාවිච්චි නොවි වීත රාගී, වීත දෝෂී, වීත මෝහි අරහත් චිත්ත ස්වරූපයක් අත්දකින්න ලැබෙනවා. ඒ අත්දකින්න සුවය
ලෞකික ජීවිතයේදී වස්තු සම්පත් ලං කරගෙන යාන වාහන ලං කරගෙන නෑදෑයන් හිතවතින් මිත්‍රයන් ලං කරගෙන නැටුම් ගැයුම් වැයුම් පවත්වමින් කමින් බොමින් ලැබෙන තාවකාලික ප්‍රීතියට වඩා චිරාත් කාලික සුවයක් අපට අධ්‍යාත්මික වශයෙන් ලබන්න පුළුවන්කම සාක්ෂාත් වෙනවා අපේ ජීවිතවල අත්දැකීමෙන්. ඒ තත්ත්වයට ආසා කිරීමත් නුවන් දකින්ට බාධාවක්. නුවන් දැකීම අපිට ඕනකමින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කවදාරි එක සිද්ධ වෙන දෙයක්. මේ සංසාරයට ආපු හැම සත්වයෙක්ම කවදාහරි නිවන් දකින්න ඕන. කියන්නේ සංසාරයට ඇතුළු වුණා නම් කවදාහරි සංසාරයෙන් පිට වෙන්න ඕන. ඒක විශ්ව න්‍යායක්. ඇති වෙච්ච හැම දෙයක්ම නැති වෙන්න ඕන. ඉපදිච්ච හැම කෙනෙක්ම මැරෙන්න ඕන. ඒ වගේම අපේ හිතේ ඇති වෙන දුකත් කවදාහරි සදාටම නැති වෙන්න ඕන. ඒක કોઈ කාලයක කොයි වෙලාවක કોઈ ආකාරයෙන් සිද්ධ වෙලද කියලා අපිට කියන්න බෑ. ඒ නිසා නිවන් දකින්න දඟලන්නේ නැතුව අපිට ප්‍රඥාවන්ත විදියට නුවණ මෙහෙවලා එදිනදා ජීවිතය ලෞකික ලෝකෝත්තර ජයකාරයෙන්ම භුක්ති විඳින්න ඉන්න පුළුවන්කම ලැබෙනවා. එහෙම ඉදීමින් තමයි ජීවිතය කලක් යනකොට ලෞකික පැත්තෙන් ලෝකෝත්තර පැත්තටම බර වෙලා යන්නේ. ලෞකික අත්හරින්න පුළුවන්කම ලැබෙන්නේ. ඒක වෙනකම් අපට සිද්ධ වෙනවා යුග නැද්ද අපිට ලෞකික ජීවිතය සාර්ථක කරගන්න අතර අපිට පුළුවන් මට්ටමින් ලෝකෝත්තර ජීවිතය සාර්ථක කරගන්න විදියට නුවණින් කටයුතු කිරීම. එහිදී වැදගත් වෙන්නේ නිවන් දකින්නවත් ඥාන වලට සමාදින්නවත් මාර්ග ඵල ලබන්නවත් අනවශ්‍ය විදිහට කලබල නොවි ඒවා සිද්ධ වෙනකම් ඉවසාව අදාරීම. ඒක තමයි අපට කරන්න පුළුවන් ඉතාම වැදගත් තපස් ජීවිතය. කන්ති පරමන් තපෝ තිතික්කා කියලා කියන්නේ ඒක තමයි හොඳම තපස. නිවන් දකින්නවත් මාර්ගඵල ලබන්නවත් කලබල නොවි එදිනදා කටයුතු යහපත් විදියට කිරීම. ඒ සඳහා මුලින් කරන්න ඕනේ අයහපත් ක්‍රියාවල් වලින් වැළකීම. ඒකට තමයි කියන්නේ සබ්බ පාපස්සකරණම් කියලා. අයහපත් ක්‍රියාවල් වලින් වැළකුණාම ඊට පස්සේ ඒක කරන දෙයක් නෙවෙයි අපෙන් කෙරෙන්නේ යහපත් ක්‍රියාවල්. අකුසල් වලට මුල් වෙන්නේ ලෝභ දෝෂ මෝහ. කුසල් වලට මුල් වෙන්නේ අලෝභ අදෝෂ අමෝහ. කුසල් කියන්නේ කරන දෙයක් නෙවෙයි. හැබැයි අකුසල් කියන්නේ කරන දෙයක්. අකුසල් නොකර ඉන්නකොට මතුවෙන්නේ කුසල්. ලෝභ නොකරනකොට හිත ඒ හිතේ පවතින අලෝභ තත්වයක්. ද්වේෂ නොකර ඉන්නකොට තරහය නැති වෙන්නකොට ඒ හිතේ තියෙන මෛත්‍රී සහගත තත්වයක්. ඒක තමයි අපේ හිතේ ප්‍රකෘති තත්වය. මුලා වෙන්නේ නැතුව ඒ වේලාවේ තියෙන දේවල් ඒ විදිහට පිළිගෙන ඉන්න පුළුවන්කම තුල තියෙන්නේ මෝහය රහිත තත්ත්වයක්. ඒ ඉඳ
අපට මුළුමනින්ම වීතරාගී වීතදෝෂී වීතමෝහි නුනත් කිසියම් මට්ටමකින් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් තුරුව සීනුවනින් ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. අප විසින් කළ යුත්තේ ඒ විදිහට මධ්‍යස්ථව කටයුතු කිරීමයි. ඒකයි බුදුහාඳුරුව නිවන් දකින්න තියෙන මාර්ගයේ මධ්‍යම ප්‍රතිපදාවක් කියලා කිව්වේ. අන්තගාමි නොවි ලෞකික ජීවිතයේ තන්තයට යන්නේ නැතුව ලෝකෝත්තර ජීවිතයේ තන්තයට යන්නේ නැතුව ඒ දෙකම සමබරව තියාගෙන මධ්‍යස්ථ ජීවිතයක් ගත කිරීම තමයි නිවන් දකින්න තියෙන මධ්‍යම ප්‍රතිපදාව. ඒ ප්‍රතිපදාවේදී මුල් වන්නේ රාගයෙන් තොර චිත්ත ස්වરૂපය. රාගයේ පදනම් කරගෙන රාගය කියන්නේ කැමැත්ත. කැමැත්ත පදනම් කරගෙන අකමැත්ත ඇති වෙන්නේ. අපි අකමැති වෙන්නේ අපි කැමැති ස්වરૂපයෙන් නැති දේවල් වලට. ඒ නිසා කැමැත්ත පදනම් කරගෙනයි අකමැත්ත ඇති වෙන්නේ. ඒ දෙකම පදනම් කරගෙන තමා මෝහයකින් මුලා වෙති. අපි යමකට කැමති වුණාම ඒක හොඳ පැත්තට කැමති වෙනවා නරක පැත්තෙ නොපෙනියනවා. යමකට අකමැති වුණාම නරක පැත්ත පේනවා හොඳ පැත්ත නොපෙනියනවා. එයින් පෙන්නුම් කරන්නේ රාගේ පදනම් කරගෙන ද්වේෂයත් ද්වේෂේ පදනම් කරගෙන මෝහයත් ඇති වෙන එක. එහෙනම් රාගය කියන කැමැත්ත අඩු වෙන තරමට ද්වේෂය කියන තරහවලුත් අඩු වෙනවා. ඒ දෙක අඩු වෙන තරමට මෝහය කියන මුලාවලුත් අඩු වෙනවා. ඒ තත්වයට ජීවත් වීම ලෞකික ජීවිතයේ තුල වුණත් අපට කරන්න පුළුවන්කම තියෙනවා. ඒ කිරීමේදී අපිට අත්දකින් ලැබෙන්නේ ලෞකික ජීවිතය ඇසේ තියෙන ලෝකෝත්තර සුවය, ලෝකෝත්තර සැපය. ඒ සැප දෙකම ඇති වෙලා නැති වෙලා නිසා ඒවට නොඇලී මධ්‍යස්ථ ඉඳීම තමයි ප්‍රඥාවන්ත ජීවිතයක මූලික ලක්ෂණය. එහෙනම් අපිට පුළුවන්කම ලැබෙනවා අපිට පුළුවන් මට්ටමින් පුළුවන් අවස්ථාවලදී අපේ හිත හාරි චිත්තයක් වගේ වීත රාගීව වීත දෝෂීව වීත මෝහීව පවත්වාගෙන යන්න. ආර්ය පුද්ගලයා වර්ග 8 වර්ගයක් ඉන්නවනේ. අට ආර්ය පුද්ගලයා කියලා කියවෙන්නේ. සෝවාන් මාර්ගයේ ඉන්නේ ඉන්නවා, සෝවාන් ඵලයටපත් වෙච්ච අය ඉන්නවා. සකදාගාම මාර්ගයේ ඉන්නේ, සකදාගාම ඵලයටපත් වෙච්ච අය ඉන්නවා. අන්නේ විදියට. අවසානයේ තමයි රහත් වෙන්නේ. ඒ නිසා අපිට එක එක මට්ටම් වලින් ලෝකෝත්තර ජීවිතයේ පදනම් වෙන විච රාගී, විච දෝෂී, විච මොහි චිත්තූපය පවත්වාගෙන යන්න පුළුවන්. පවත්වන කාලේ අඩු වෙන්න පුළුවන්. ඒ වුණාට ඒ ස්වરૂපේ පැවතින්න පවතින්න ඒ පවතින්න පුළුවන් වෙන කාලය වැඩි වෙනවා. මොකද එයින් ලැබෙන නිරාමස සුවේ වටිනාකම අත්දැකීමෙන් තමන්ට භුක්ති විඳින්න පුළුවන් වෙන නිසා. එහෙනම් අප විසින් කළ යුත්තේ හැකිතරම් සාර්ථකව ලෞකික ජීවිතය ගත කරන අතර සුළු කාලයක් කරු චිත්ත කායික විවේකයක් ලැබමින් භාවනා යෝගීව, මෙතන භාවනා යෝගී කියන්නේ දරණ ගහගෙන ඉන්න එක නෙවෙයි, සුවනින් සීනුවනින් ඉන්න එක, සති සම්පජඤ්ඤය කියන භාවනාව සීනුවනින් ඉන්න එක
යනකොට කනකොට බොනකොට වැඩ කරනකොට අපිට කරන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ රාග දෝෂ මොහ විතා අඩු මට්ටමින් පාවිච්චි කරමින් ලෞකික සැප අතර ලෝකෝත්තර සුවයකුත් අපට භුක්ති විඳින්නට පුළුවන්කම ලැබෙනවා.